දන්න ආකාරයට COVID-19 වෛරසයට ගොදුරු බොහෝමයක් දෙන කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටින්නට පුළුවන්. එසේම සමහර අය ඊට සුළු රෝග ලක්ෂණ පමණක් පෙන්වන්නට පුළුවන්. නමුත් ඒ අතරින් සමහරක් දැනෙන කින්නවා ඊටමත් සංකූල ඒ වගේම ජීවිතයට තර්ජනකාරී රෝගී තත්ත්වයන් පෙන්වන්නට පුළුවන් අය. ඉතින් එම නිසාම ඔබට ශරීරයේ ඔබේ ශරීරයට වෛරසය අන්තර්ගත වුවහොත් ඔබට එම වෛරසය මොන විදිහේ බලපෑමක් ඇති කරයිද මොන ආකාරයේ අවදානමක් ඇති කරයිද කියන වග ඔබටවත් අපිටවත් හරියටම දැනගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඔබගේ ශරීරයට වෛරසය අන්තර්ගත වුවහොත් ඔබට ඔබගේ පවුලේ අයට ඥාතීන්ට ඔබගේ අනෙකුත් සමීපතමයින්ට මෙම වෛරසය පැතිරෙවන්නටද හැකියාවක් තියෙනවා. මේ හේතු නිසාම ඒ කියන්නේ මෙම සංකීර්ණ සංකූලතා ඒ වගේම ජීවිතයක තර්ජනයක් ඇතිවිය හැකි රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහාම ඔබ මෙම COVID-19 වෛරසයට එරෙහි මෙම COVID-19 එන්නට ලබා ගැනීම වැදගත් වෙනවා. මෙම එන්නත ඔබට ශරීරගත කිරීමෙන් අප බලාපොරොත්තු වෙන්නේ යම් හේකින් ඔබේ ශරීරයට COVID-19 වෛරසය ශරීරගත වුවහොත් ඔබගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය මෙම වෛරසය හඳුනාගෙන ඊට ප්‍රතික්‍රියා කර ඒ විනාශ කර දැමීමයි. ක්‍රියාවලියේදී ඔබට උණ ශාරීරික වේදනාව වැනි සුළු රෝග ලක්ෂණ මතුවන්නට පුළුවන්. නමුත් ඒ බය විය යුතු කාරණයක් නොවේ. එයින් පිළිබිඹුවන්නේ ඔබගේ ප්‍රතිශක්ති කරන පද්ධතිය එසේත් නැත්නම් ඔබගේ ශරීරය COVID-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනගා ගන්නා බවයි. සාමාන්‍යයෙන් ඔබගේ ශරීරයට මෙම ප්‍රතිශක්තිකරණය ගොඩනගා ගැනීම සඳහා සති දෙකකට පමණ කාලයක් ගත වෙනවා. එම නිසාම ඔබ සම්පූර්ණ එසේත් නැත්නම් පූර්ණ ලෙස ප්‍රතිශක්ති වූවක ලෙස හඳුන්වනු ලබන්නේ ඔබ දෙවන එන්නතෙහි දෙවන මාත්‍රාවක් ලබාගෙන සති දෙකක පමණ කාලයක් ඉක්මවූ පසුයි. දැනට ලෝකේ භාවිතා කරන කිසිදු COVID-19 එන්නතක සජීවී COVID-19 වෛරසය අඩංගු නොවන නිසා COVID-19 එන්නත ලබා ගැනීම මගින් ඔබට කිසිසේත්ම COVID-19 රෝගය වැළඳෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් දැනටමත් මෙම COVID-19 වෛරසයට එරෙහිව COVID-19 එන්නත AstraZeneca කියන එන්නත ලබා දීම ආරම්භ කරලා තියෙනවා. මෙම ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමය අපි පටන් ගත්තේ මූලික අරමුණු තුනක් ඇතුවයි. මුලින්ම මෙම වෛරසය නිසා ඇතිවන මරණ ප්‍රමාණය අඩු කර ගැනීමට. එසේම බොහෝ දිනකට ඇතිවන සංකූල සංකීර්ණ රෝගී තත්ත්වය COVID-19 රෝගී තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඒ වගේම COVID-19 වෛරසය සහ රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා ඔබ මෙම COVID-19 එන්නත ලබා ගැනීම තුළින් පළමුවෙන්ම ඔබ ඔබවම මෙම වෛරසයෙන් ආරක්ෂා කර ගන්නවා. දෙවනුව යම් හේකින් ඔබට මෙම වෛරසය ශරීරගත වුවහොත් ඔබට ඇතිවිය හැකි ජීවිතයට තර්ජනාත්මක ඒ වගේම සංකූල රෝගී තත්ත්වයන් වළක්වා ගැනීමට ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ මෙම එන්නත ලබා ගැනීම තුළින් ඔබගේ ආදරණීයයන් රැක ගන්නවා. කෙසේ වෙතත් සියලු ශ්‍රී ලාංකික ජනතාවට අවශ්‍ය වන මෙම එන්නත් මාත්‍රාවන් ප්‍රමාණය අපට එකවර ලැබෙන්නේ නැහැ. එම නිසාම මෙම ප්‍රතිශක්තිකරණ ක්‍රියාදාමය සිදුවන්නේ ඔබගේ අවදානම් තත්ත්වය සැලකිල්ලට අරගෙන. මෙහිදී අප අවබෝධ කරගත යුතු කරුණු කීපයක් තියෙනවා. පරීක්ෂණාත්මකව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මෙම COVID-19 එන්නත ඔබ වෛරසයෙන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් බව. ඒ උනත් මේක තවමත් අපට අලුත් එන්නතක්. ඒ නිසාම මෙම එන්නත ලබා ගැනීම තුළින් කොතරම් ප්‍රමාණයක් ඔබ
මෙම රෝගය පැතිරීම එහෙමත් නැත්නම් රෝග සම්ප්‍රේෂණය කොතරම් දුරට වළක්වනවාද කියන එක අපි තාම දන්නේ නැහැ. ඒ වගේම ඔබ ප්‍රතිශක්තිකරණය ලබා ගත්තා නම් මෙම ප්‍රතිශක්තිකරණය කොතරම් කාලයක් පවතිනවාද කියන පවත් අපි තවම දන්නේ නැහැ. එම නිසා ඔබ පූර්ණව එන්නත්කරණය ලබාගෙන සිටියා වුවද නිවරදිව මුඛය සහ නාසය ආවරණය වන පරිදි මුව ආවරණය පැළඳීම කිවිසුම් අරින විට හෝ කහින විට නියමිත ආචාර විදි පිළිපැදීම අවම වශයෙන් මීටරයක පමණ දුරස්ථභාවය රැක ගැනීම මිනිසුන් ගැවසෙන සහ රැස්වෙන ස්ථානවලින් ඈත් සිටීම අනිකුත් රෝගීන් විශේෂයෙන්ම කොවිඩ් ආසාදිත රෝගීන්ගෙන් ඈත් සිටීම සැනිටයිසර්ස් භාවිතාවෙන් ඔබගේ දත් නිතර විෂබීජ හරණය සිදු කර ගැනීම හෝ නිතරම සබන්ගා ගලා යන ජලයෙන් අත් සෝදා ගැනීම ඉතාමත්ම වැදගත්.